Welcome boys. ඉතින් අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ IGI2 එකේ 5 වෙනි මිෂන් එක. මේ මිෂන් එක කොච්චර අමාරු මිෂන් එකක් කිව්වොත් මේක මම දැන් මේ 100 පාරට ගහලා try කරලා දැන් මේ හෙම්බත් වෙලා ඇති වෙලා බඩගිනි දැන් ඔක්කොම නැගලා තියෙන්නේ. කියන්නේ අර මනසත් එක දැන් ඔක්කොම අවුල්ලා තියෙන්නේ. හරිද? කේන්තිය සීට 100යි ශක්තිය සීට 0යි. ඊට පස්සේ අර මොලේ IQ එක බෑලා තියෙන්නේ දැන්. මේක ගහලා දැන් IQ එකත් බෑලා. ඔක්කොම බෑලා තියෙන්නේ. ඒක නිසා මම හිතුවා මේක විනාශම විදියකට ගහන්න. විනාශම විදියකට කියන්නේ කවුරුත් ගහපු නැති විදිය. කවුරුත් දෙවි නෑ කියන්නේ ඉතින් මම දන්නේ නෑ මෙහෙම ගහපු ඇති. ඒ ෆස්ට් ටයිම් මම තමයි ගහන්නේ. හරිද? නොම පී ආරං ගිහිලා ඊට පස්සේ බෝම්බයක් ගන්න. බෝම්බයක් අරගෙන මේ මං විසි කරන ආකාරයට විසි කරන්න ඕනේ. හරිද? මේ නොම ගේට් 2 දිහා විසි කරන්න ඕනේ. තුර වැඩිද මන්ද විසි කරු. හරිනේ අමාරු තුර වැඩිනේ. හරි. ගේට් 2 ළඟට විසි කරන්න ඕනේ. මේක ඉක්මනට ගහන්න කැමති අය ඉන්නවනම් අන්නෙම විසි කරන්න. ඊට පස්සේ ගේට් 2 ෂටපට ගාලා ඇරෙනවන්න ඕන. හරිද? ඊට පස්සේ ඔන්නම පැත්තෙන් ගියා. පැත්තෙන් ගිහලා සයිලන්ට් ගන් එක ගන්න දැනගන්න. නැත්තම් මේ අනිවාර්යෙන් මොකද දෙන්නේ? මේ මිනි පෙට්ටියට යන්නේ. සයිලන්ට් එක හරි මොකක් හරි මගුලක් අරන් ඔන්න ජනේල කුඩු කරලා ඔන් පල්ලෙට ගියා. ඊට පස්සේ CCTV එකක් තියෙන එක ගහන්න. ඒකට ගහන්න බෑ. ඒකට ගහන්න බෑ. ඒක යකඩ වලින් හදලා තියෙන්නේ. ඔන්න ඔය ලොකර් එක ඇරලා ගන්න ඕනේ. මේ විසිරන්න මේ ලොකර් අරින්න පුළුවන් විදිහයි මේ හදලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් බැංකුවකගේ ලොකරයක් අපිට අරින්න බෑනේ. බෑටේද? මේ මේක නම් පුළුවන්. ඒ වන්දන්නේ නැහැ ඒක නම්. කමන්නේ නැහැ. ඒ ඩිවි ඔක්කොම පයරලා ඉන්නේ. කමන්නේ නැහැ ඉතින්. අපිට ෆෝන් එකෙක් එකයි. අමාරු විෂන් එකක් කියලා යන්නේ නැහැ නේ පුතේ. ඔක දන්නවද ඉතින් මගේ ඇහිල්ල? අමාරු මේකද? මම වීඩියෝ එක දාලා තිබ්බා. අමාරු විෂන් කියලා જાතියක් කියලා තියෙන එකක් දැනගද්දි වගේ වයස කීයද කියලා. එක්කෙනෙක් වයස 8යි කියලා දැම්මා. කමන්නේ. මම නම් වයස මේ 15 තමයි දැනගත්තේ. හරි. චිට් එක පයරලා ඉන්නේ. පයරලා ඉන්නේ හොඳටම පයරලා. මේක සේපට ගහන්න ඕනේ. මෙන්න මේ රැකන් ඉදලා ගහන්න ඇත්තයි ගුණෙක් වගේ කඩයින් ගියොත් අනිවාර්යෙන් කොණාවගේ මැරෙන්න තමයි වෙන්නේ. කොණාවගේ සීන් නෑ මරත් උනා. මම නිකන් බයිසිකලෙන් අටේ පැදපැද ඉරියා දැන්. නිකන් පාරේ පැදපැද ඉරියා හරිද? මේ වෙලක් තියෙන අපේ පැත්තේ දෙපැත්තේ වෙල මැද නිකන් පාරක් තියෙනවා. ඒ පාර කොන්ක්‍රීට් නේ නිකන් වැලි පාරක්. ඉතින් උතුරලා තිබ්බි ගංගා සුර දාලා තිබ්බි හරිද? අඩි තුනක් විතර උඩට වතුර තිබ්බා. ඉතින් නිකන් පාර මැද්දෙන් ගියා. පාර පේන්නේ නැහැ. ඉතින් පාර පේන්නේ නැති නිසා නිකන් බයිසිකලේ පොඩ්ඩක් හැරවිලා කොහොම හරි වෙලට තමයි වැස්සේ. වෙලට ගියා බයිසිකලෙත් එක්ක බමයි. බයිසිකලේ එරුණා මම බයිසිකලේ උඩ හිටන් හිටියා. මට පීනන්න බැහැ හරිද? පීනන්න බැරි නිසා ඊමීටි. ඒක මාර අසරණ අවස්ථාවක් එදෙනේ. ඉතින් නිකන් ගුණාගේ ගිහිල්ලා ගුණාගේ මැරෙන්න තමයි වුනේ. මෙතන මේ සෙට් එකක් හිටියා නිසා වේරුණා. මාවත් මේ ගොඩට අරගෙන බයිසිකලෙත් අරන් දුන්නා. හරිද? මම අඳුරන්න ඉවත් නැහැ. ඉතින් කර ගියා ගන්න දෙයක්වත් නැහැ. මම ෂකබොන් එන්න ගැහුවා. හරි. ෂකබොන් එනිමිටි කලේ බද්ද කීකි බයිසිකලේ දැන් මේ බයිසිකලේ දැන් රෝදස්සටත් මද ගිහලා අම්බෝ බං. ඒක නම් මම හිතුවේ මරණය තමයි කියලා. කමන්නේ ඉතින් මැරුන්නේ නැහැ. සතුරි ඩයල් එක අනිවාර්යෙන් තියන්න අමතක කරන්න එපා. නැත්නම් ඔක පයරනවා. හරිද? CCTV she's on හිටික දැන් කඩලා වැඩන්නේ. උන්නෝම එක එකට කියන්න අයින් ඉන්නේ. අයින් ඉන්නේ උන්ට අනිවාර්යෙන් තියන්න. නොතිය යන්න එපා. මොකද නොතිය ගියොත් අනිවාර්යෙන් මිෂන් එක ගහන්න වෙන්නේ නැහැ. මොකද මම try කරලා බැලුවේ. ওই වීඩියෝ තියෙන මම දැක්ක විනාඩි 3න් 4න් ගානේ කඩාගෙන දුවගෙන ගිහලා පයින්නවා. හරිද? පැනලා ඉතින් යනවා. මම එහෙම කරන්න ගියා ඉතත් කරන්න බෑ. බැරි නිසා තමයි තුවක් use කරලා ගන්න. අර අයියෙන් ඉන්න ඩයල් එක ඔය තාප්පේ අන්නේ උටත් තියලා මරන්න අන්නේ ඉන්න. ඊට පස්සේ ඔන්න සෙට් එකක් එනවා තමයි ඉතරි 10 15 තමයි ඉන්නේ. පොඩ්ඩක් පයිසෙමින් තියන්න හෙල්ත් එකත් පොඩ්ඩක් වටිනවා මේ වගේ අවස්ථාවෙදී. මොකද හෙල්ත් එක කියන්නේ මෙඩිපැක් එකක්වත් එක් බල්ලෝ දීලා නැහැ මේ මිෂන් එකට. හරිද? ඒකෙම පොඩ්ඩක් තේරෙනවා කොච්චරටම අමාරුද හાર્ඩ්ද කියලා. මේ නම් හાર્ඩ් මෝඩ් ඩාල් නෙමෙයි ගන්නේ සාමාන්‍ය configuration එකේ අර player කියන එකේ settings ටිකේ ගන්නෙ. 아무තේ මේ ඉසි දාලා ගන්නව නෙමෙයි. ඔන්නගෙන මේ සයිපරයක් තියාගෙන හරි මොකක්ද එද්ද තියාන කෝතේක් ඉන්න උඹ මරා ගන්න මේ ඌට මේ ගහද්දි පොඩ්ඩක් පයිස්සෙමින් ගහන්න නැත්නම් ඕක අපිට අනිවාර්යයෙන්ම තියෙන ඌ දැක්කනේ ඌ ඉන්න විදිය. ඕකගේ ඇඟෙන් භාගයයි පේන්නේ. ඇඟෙන් භාගය කියන්නේ ඔළුව විතරයි පේන්නේ. අර පට්ට මාරි ඕක තියන්න ගත්තම නිකන් අර ඒම් බොට් එක. ඒම් බොට් කියන්නේ ඒම් එක ඇඟටම විතරයි ඒම් වෙන්නේ. වටේටව දින්නේ නැහැ. මර කොහෙන් අදිනවද අම්මට කෙරෙන්න පිටිපස්සෙන් ගන්න කෝතේ. නොකට තියනොනේ ලෙප්ටෙන් ඔක්කොම ඩි හරි ඌ ඉවරයි ඌ ඉවරයි. මල්ලි මිනි පෙට්ටියක් අදා ගන්නද? හරි. ඔකේ PC එකක් තියෙන එක ටයිප් කර දී බම් පෙන්නන්න මේ ජෝන්ස්ගේ මූණේ හැටි. හරිද?
අනිවාර්ය එක බලලා යන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්ය. හොඳයි 2k වලට තව සබ්ස්ක්‍රයිබ් 20ක පොඩි ප්‍රමාණයක් තියෙන අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න බොයිස් 2k යන්න. හරිද? අනක කාරගන්ඩියොන්ට ඔන්නෝ මිෂෙල් පාරක් තියනවා ටක් එක ළඟ සෙට් එකට. ට්‍රක් එක නෙවෙයි ටක් එක. මමත් ඒක දැනගත්තේ මේ ඇලන් ගෙස්සෙල් දිලා පොඩි පොඩි channel එකක් කියන්නේ සාමාන්‍ය පොඩි channel එකක් කරන අය කෙනෙක් ඉන්නේ යගේ. ට්‍රක් එක නෙවෙයි ටක් එක. ටක් එකේ සෙට් එකට තිබ්බා. ඊට පස්සේ උණ්ඩේ වරුණා. මෙන්න මේ පල්ලයට ආවා. ඒකේ පොෂන් ටික ගත්තා. ඊට පස්සේ ඔන්නතන දොර ඇරියා. දොර ඇරියා ටක් එක ළඟ සෙට් එකට තිබ්බා. තියාගෙන තියාගෙන යන්න තියෙන්නේ. තියාගෙන තියාගෙන යන්න බෑ. මේක අන්ලිමිටඩ් ඇමෝ නෑනේ. රීලෝඩ් කර කර තියන්න ඕන. ඉතින් මේක ස්ටෝරි ගැන කිව්වොත් මේකේ පළවෙනි මොකද්ද? අර පාලම ගන්න එක තියන් කතා කරමු. පාලමක් කැඩුවා. ඊට පස්සේ මම හිතන්නේ මම හිතන විදියට හරිද? පාලමක් කැඩුවා. ඊට පස්සේ පාලමෙන් සෙට් එකක් යන්න හැදු උන්ට යන්න බෑ. ඉන්න නැවක් තැන් හිටියා. අපි උන්ට ගෙව්වා. උන්ට ගහලා මොකද මෙමිටි කාඩ් චිප් ඇද මත්ත බගුලක් තියෙන එක ගත්තා. ඒ චිප් එක හදලා තියෙන්නේ මේ ෆැක්ටරියේ. මේ ෆැක්ටරියේ ඒ චිප් එක හදලා තියෙන නිසා අපි මේ ෆැක්ටරියට ආව ෆැක්ටරි විනාශ කරලා ෆැක්ටරියට වෛරස් දාලා ෆැක්ටරි කෙලවලා අරින්න. හරිද? ඒ කියන්නේ ෆැක්ටරියව බාකල් ගල්ලා ඩවුන් ද වල්ලම් කරන්න. ඉතින් ඒක තමයි මට තේරුණු විදියට මේ මේකේ ස්ටෝරිය මේ මිෂන් තුනේ නේ. වෙන මොකක් හරි අන්තර්ගතයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කමෙන්ට් එකක් දාන්න. මම පින් කරන්නම්. ඉතින් මට තේරුණේ නම් එහෙම. යුද්ධ රැංකියක් එතනට ආවේ නම් කොහොමද දන්නේ මීට කලින් මිෂන් එකේ? කොහොමයි අරුන් ටික නම් මේ සාමාන්‍ය පාරෙන් යන්නේම සෙට් එකක් වෙන්නේ නැති. කලින් මිෂන් එකේ මේ මිෂන් එකේ නෙමෙයි. මේ මිෂන් එකේ නෙවෙයි වෛරස් දාන ඔකට රෙද්දක් තියෙන. නොයි PC එක ටයිප් කරද්දි මම වෙනා නම් මුගේ මූණේ හැටි. ඔය දැක්කනේ රතු වෙලා තියෙන එකත් නිකන් අර ඇත්තටම හදලා තියෙනවා. හරිද? ජෝන්ස්ගේ මූණ රතු පාටයි. රන්වන් පාටයි. සමනලයා රෝසමල මොකද වෙන්නේ වීරගෙන. හරි හරි කොහොම වැඩක් නැහැ. කාලකන්නේ කොන්න ඔය අයිනේ තින ඔක්කොම කාලකන්නේ ඔය ඉන්නේ මේ මිෂන් එකේ. එක එකක් හොඳේ උන්නේ ඔක්කොම කාලකන්නේ. මෙන්න මේක ඔන් කරලා ඔන්ද මන්ද ඔක්ට කොහොමද රෙද්දක් කරලා ඊට පස්සේ යන්න ඕන. මැප් එක බලලා යන්න ඕන අනිවාර්යෙන් එනිමි එක්ක ඉන්නවද කියලා බලාගෙන ඔකට හෙල්ත් එක අඩිය තියෙන්නේ. සොරිම තමයි ඉතින් වැදුනොත්. දැක්කනේ හෙල්ත් එක. හෙල්ත් එක අඩිය දී. අනිවාර්යෙන්ම මෙන්න මෙතන. අනිවාර්යෙන් නෙමෙයි. ඕනේ නම් විතරක් AK 47 ටික රීලෝඩ් කරලා රීලෝඩ් නේ ගන්ස් ටික අරගෙන ඔන්න වැටෙන් බැලලා තමයි යන්නේ තින්නේ. ඔක්කොම කරන්ට් එක දිගේ තින්නේ. මේ වැටේ විතරක් කරන්ට් එක නැහැ. ඒක නම් පුදුමයක්. ආ මං හිතන්නේ අර අතනින් ඕෆ් කරන්නේ නැත්නම් මේ කරන්ට් එක ඕෆ් කරන මේක වෙන්නේ. හරි හරි හරි. මට තේරුණා. දැන් මේ ගේත වෙන එකෙක්වත් නැහැ. මං දන්න තරමින්. ඒටි කෝකටත් හොඳයි මේ CCTV කුඩු කරලා යන්නේ ඒක. මේ එලා මේ බොරු රද්ද ගන්න ඕනේ කනත් ඉවරයි. මෙන්න මෙතන මං හිතන්නේ අරන් යන්නම්. ඩයල් එකක්වත් නැහැ නේ කවුරුත් නැහැ. නෑ 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 අර දැක්කනේ ගිය කම්පියුටර් ඔක්කොම කොහෙද සර්වර් කම්පියුටර්ස් තියෙන්නේ. ඔය උතන පට්ට බර ගානක් වීදම් ගාලා තමයි මම මේ කම්පියුටර්ස් ටිකත් එක්ක මැෂින් සෙට් එක හයි කරලා තියෙන්නේ. මෙතනට ගිහලා මොකක්ද එකක් කරන්න තියෙනවා. ඔන්න උතන මොකක් හරි ඔන් කරන්න තියෙනවා. ඒක ඔන් කරා ඊට පස්සේ මෙහෙම ආව පල්ලයට වඩි වෙලෙන් ගියා. ඉතින් එකෙක් කර ඉතියොත් නම් ඉවරයි. අනිවාර්යයෙන්ම කියලා යන්න ඕනේ හෙල්ත් එක නම් අඩිය මම මේ ඩඩක් දව ගෑනවා. ඩඩක් ඩඩක්. තියෙනවනේ කම්පියුටර්ස් වල බලන්න. ඕ වංචර කෝටි 5000කට වඩන කම්පියුටර්ස්. අපේ ගේම් එකේ මේ MB ගන්න නම් ඊට වඩා අඩුයි. ඔන්න PC එක ටයිප් කරන්න තියෙන්නේ. බලන්න අර කම්පියුටර් ලස්සන බලන්න. පට්ට ලස්සනයි මේ. පට්ටක ලස්සනයි. එළාම මේ ඔන් උනා ඊට සෙමෙන්න මෙතනින් ගියා. ගියා නෙවෙයි පෑන්නා ඊට පස්සේ ඔතන ස්විච් එක දාලා අපිට තියෙන්නේ මොකද ලිෆ්ට් එකද මොකද්ද මගුලට එන්න පැනලා යන්න තියෙන්නේ. මම හිතන්නේ ඔක ඔන් උනා හරිද? ඔය වෛරස් දැම්මද කොහෙද මට පේන්නේ. හරි මෙතන ජෝරෙන් ඊට පස්සේ මම ගුලේ ආරෙන්නේ හරි හරි. ඉතින් කියනවා අනිවාර්යෙන් PC කඩ එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඉක්වන්ට 2K වලට යන්න අවශ්‍යතාවයක් තියෙනවා. 2K වලට ගියාට පස්සේ මොකද උනේ? IGI 1 එක හැක් කරලා ෆුල් ගේම් ප්ලේ එකක් කේනන්. ඒක තමයි ස්පෙෂල් වීඩියෝ එකකට මට දෙන්න තියෙන ෆුල් වීඩියෝ එක. කවන්න නැද්ද ඒක? හරි හැට් නිකන් ගිහුවේ එහෙම හැක් කරලා ගහනවද නැහැ. ජීවිතේට ගෑනේ. ඔන්න ඔතන සෙට් එකක් කියනවා සෙට් එක නේ 3 දෙනෙක් දුකෙ දින්න අපි එකෙක්වත් මරුවේ නැහැ නේ. දැන් හරණේ අමාරුව දැන් හෙල්ත් එක බලන්න. හෙල්ත් එකක් නැන්ද? අර අරුව පොට්ට මෙහෙට එනකන් එමු. නැත්තම් ඉතින් පැත්තෙන් ගහන්න ගිය ස්නයිපර් කාරය පයරනොත් එකක් ගහුවොත් ඇති අනිවාර්යෙන් ඩවුන් ද පල්ලන්න. දෙන්නා මේක තැනනේ. දෙන්නා මේක පැත්ත කරෙන්නේ. සයිලන්ට් ගන්න එක අරන් තිබ්බනම් හරිනේ නැත්ත ඉවරයි. හරි. ශාකබෝ. උන් දන්නේ උන්ගේ මේ කම්පැනිට වෛරස් දාලා යනකම්. අයියෝ පව්. සොයියෝ. අරු ස්නයිපරයක් තියාගෙන ආච්චිට ආ මෙන්න ඩයල් එක අම්මට සිරි මූව මරාගත්තේ නැත්තම් සිර සතපට වෙනවනේ.
සතපට තමයි මෙන්න මූ මරාගම හෙඩ් එකක් තියලා ටොයින් ටොයින් ටොයින්. හරි හරි ඌ ඩවු ස්නයිපර් කාර්යා වම් පැත්තට යනවා. දැන් අපි දැන් වම් පැත්තට ඔකට තියන්න ඕනේ. දැන් උට තියලා යන් හෙලිකොප්ටර් යන්නේ හෙටනේ. එතනදී බොයිස් මගේ ස්ටෝරේජ් ෆුල් වෙලා එක පාට මේ ස්කින කෝටරි ඔෆ් වුණා. හරිද? ඒ නිසා ඌව මැරෙන මේ සීන් එකට පෙන්වන්න බැරි වුණා. ඔය ලැග් වෙන්නේ දැන් මේ පොඩ්ඩක් ස්ටෝරේජ් පොඩ්ඩනේ ෆුල් රතු කට්ට පැනලා දැන් MB ගානයි ෆ්‍රී. ඒකයි ඔය පොඩ්ඩක් ලැග් වෙන්නේ. ඒක වැඩි හිතන්න එපා. ඊළඟ වීඩියෝ හැම වෙලේ ගන්නෑ. ඉතින් ඊළඟ වීඩියෝ එක හැම වෙලේ ගන්නෑ. මේ ස්ටෝරේජ් තියා මේ MB පොඩ්ඩක්වත් නෑ ඒකයි. ඒක නිසා මේ ලැග් වෙන්නේ. ඒක ගැන හිතන්න එපා. නම් බොයිස් අපි අලුත් වීඩියෝ එකෙන් හැම වීඩියෝ වල ඔක්කොම ස්ටෝරි ස්තුති. අපි දැන් චොපර් එකෙන් යනවා ඊළඟ මිෂන් එකට. එහෙනම් බොයිස්. Nah, good of you to take care of everything so